මචං කොහොමද? වරින් තේ කපමු. මේ මටවා හම්බෙන්න ඕනාවකුත් තිබුණා. ඒ මොකද? නෑ මචං මේ පොඩි ලෝන් එකක් ඉල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ මොකද? ගිය සතියේ නේද සැලරි එක ගත්තේ? ඒක ඇත්ත මචං. කොහෙද පඩියක් ඉතුරු වෙන්නේ? ලයිට් බිල්, වතුර බිල්, කෑම බීමට ගියාම තව වෙනම රස්සාවක් කරන්න වෙනවා. ඒක නම් ඇත්ත. හැබැයි අපිට මැනේජ්මන්ට් සිස්ටම් එකක් තිබ්බොත් ওই දේවල් පවා වෙනස් කරන්න පුළුවන්. මචං මේ බඩු මිලි ඉහළ යන විදියට රැට නිදාගෙන උදේට නැගිටිද්දී අද තියෙන ගානනේ හෙට තියෙන්නේ. ඉතින් කොහොමද වන් අපි මේක මැනේජ් කරන්නේ? ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා. ගොඩක් අයත් එක්ක ওই කාරණාව තර්ක කරන්න අමාරුයි. අපිටත් වරදින්න පුළුවන්. ඔයා මගේ යාළුවානේ. මං අර පුංචි උපදෙස් කීපයක් දෙන්නම්. අපිට ඉස්සෙල්ලම තියෙන්න ඕනේ සේවිං ගෝල් එකක්. සේවිං ගෝල්? ඒ මොකද්ද? ඇත්තටම මචං මම මේ කියනන දේවල් මගේ ජීවිතේ අත්හදා බලලා සාර්ථක වෙච්ච දේවල්. මචං මේ ලෝකේ ගොඩක් දේවල් තියෙනවා අපි උපේන ධනය කළමනාකරණය කරගන්න අපිට හඳුන්වලා තියෙන දේවල්. ඒ අතරින් එක ක්‍රමයක් තමයි 50 30 20 කියලා කියන්නේ. 50 30 20. ඒ මොකද්ද? ඒක වෙන්නේ මෙහෙමයි. 150ක් අපේ ලයිෆ් එක එන්ජොයි කරන්න. එතකොට අනිත් 50? ඒක වෙන්නේ මෙහෙමයි. අපි හම්බ කරන මුදලින් 150ක් අපේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අපි වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලයිට් බිල්, වතුර බිල් වලට, අපේ කැම් බීම් වලට වගේ. ඉතුරු 130 අපේ ලයිෆ් එක එන්ජොයි කරන්න. ඒ කියන්නේ අපි ට්‍රිප් එකක් යන්න, එතකොට ෂොපින් කරන්න, ඒ වගේ දේවල් වලට. හැබැයි මෙන්න මේ දේ කරද්දී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් අපි හිතන්නකෝ අපි සුපර් මාකට් එකකට යනවා, එහෙම නැත්නම් අපි ෂොපින් කරන්න යනවා කියලා. අපි මුලින් හිතන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියලා. එහෙම නැතු අපි දකින දේවල් ගන්න ගියොත් මේ 130ත් අර 150 වෙනවමයි. ඒක නම් ඇත්ත මචං. එතකොට ඉතුරු 20? ඒක තමයි මචං අපේ මැජික් එක. මම අර කලින් කිව්ව අපේ මේ සේවිං ගෝල් එක. ඒක තමයි අපේ ඉලක්කේ. ඒක මට තේරුන්නේ නැහැ මචං. කොමුදු අපි අපේ අනාගතය ගැන දෙපාරක් හිතන්න ඕනේ. මොකද ලෙඩ රෝග, අනතුරු, ඒ වගේ හදිසි කරදරෙන් අපිට කියලා නෙමෙයිනේ. අන්න ඒ වගේ වෙලාවට ගන්න තමයි මචං අර 120 අපි එකතු කරන්නේ. එතකොට මචං ඔවත් ඉතුරු කරලා තියෙන්නේ? ඔව්, මගේ නම් ඉතුරු කරලා තියෙන සෙලන් සේවින් account එක. මං ගොඩක් කාලයක් තිස්සේ ඕක කරගෙන ඉන්නේ. කොමුත් මේ වගේ අපිට ඉතුරු කරන්න පුළුවන් නම් financially stable වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි අපිට. ඔව් චාමර. ඔය හරියටම හරි. මේ වෙලාවේ අපි සෑහෙන්න ඔලුව පාවිච්චි කරලා අපේ ලයිෆ් එක මැනේජ් කරගන්න ඕනේ. හරි කොමුදු. අද ඉඳන්වත් මේ වගේ පිළිවෙලකට වැඩක් කරන්න අපි සිස්ටම් එකක් හදාගමුකෝ. ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙන එකේ කොයිතරම්නම් දේවල් තියෙනවද අපේ ලයිෆ් එක මැනේජ් කරන්න. අනික මාත් ඉන්නවනේ වට උදව් කරන්න. හරි දැන් ඔය ඔක්කොම දේවල් පැත්තකින් තියන්නකෝ. ඔයාට දැන් කීයක් දෝනේ? මං දෙන්න. අනේ තැන්කියු මචං. මාසයක් මහන්සිලා ගන්න පඩියෙන් මාසයක් ජීවත් වෙන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද? ඔයාගේ පඩියත් සතියෙන් දෙකෙන් ඉවර වෙනවා නම් මේ වීඩියෝ එකේ විදිහට වැඩ කරොත් ලබන මාසෙ අතට එන ගාන හරියටම මැනේජ් කරගන්න පුරුදු වෙවි.